සම්බුදු සරණයි සැදැහැපි සුපින්වත් ඔබ හැම දෙනාටම. සදහම් අසන්නට බෞදධාරූපවායනත් සමගෙන් එකතුවෙන සුපින්වත් ඔබගේ හිතසුව පිනිස්සම බෞ්ධ්‍ය රපවාහිනය සන්න වේදනය කරන දායකත්ව සධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. එවුතෙසාත් සිදු කලා වෝ ගෞරවනි ආරාධනාවෙන් බෞද්ධ්‍යහාරූපවාහිනි දම් සබහා මණ්ඩ පෙවවෙත වැඩම කරනට දුණු පෙන්වත්ස්වාමෙන් වහන්සේ පූජනීය, ෝරලයා ගම සරණ තිස්ස ගෞරවනය ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමුුවෙන් සාදුනාදනංගවා නමස්කාරපූර්කෝ පිළිකනිමෝ. සාධූ සාධෝසාෝ. සදැහතනේ මෙම තුමූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පෙන්බර දායකත්වවෙ ලබදමෙන්ටයදු කනවා බත්තර මුල්ල පැළවත්ත දේසිංහමාවතේ පදිංචි දීපා රොද්‍රරිිගව මහත්මේ ප්‍රධාන එම පවුලේ සැදැහඇතේ පෙන් පත් පිරිස. එහෙම නම් ගෞරෝණය ස්වාමින් වහන්සේට පිහම දෙදෙනම මස්කාරපූර්රක රාධනා කර සිටිපුූ මෙතැන් සිට මේ උතුමූ සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුදරුවනේ සාධූසාතුසාතු නමෝතස් භගවෙතුූ අරහත්තු සභභදමමිසු අපපටි හතඥානචාරස. දස බල දරස්ස චතුවීසාර ජෙවිසාරෙදස්ස සබ්බ සතුතුතමස්ස දනමිසරස්ස දම්නමරාජස්ස දම්නමස් සාමිස්ස තතාාගර්තස්ස සමබඥඥුණුණු සමමා සමබුද්බුදස්සේ. नमो भगवतु वर हतु शब दमीशु अपी हत ज्ञान चारस दस बलधरस चतुविशार्ज विशार विसार दस शब सतु तुतमस धमी දම්නම්ම සාමිස්ස තතාගතස්ස සභභව්‍යනු, සම්මා සම්නම්බුද්බුදස්සේ. නමෝතස්ස භගබතු අරහත්තු සභභ දමමිසු. අප අපටි හතඥානචාරස්ස. दस बल धरस चतुवे सारज्ज विसार दस सब सत्तुतमस धम्मिस रस धम्म राजस धम्म सामिस सम्मा सम्बुद्धस्स සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙන්නේ ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්ඩ. අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කොට වදාල ධර්මය ශ්‍රවණය කරන සැදහැවත් ශ්‍රාවක පිරිස විසින් මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙනම ධර්මශ්‍රවණය කරන එක වටිනව කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන අතරතුරදීම මාගේ පංචනීවරණ ධර්මයන් යටපත්වේවා. සප්ත බෝදධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණුුවේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙන සිතින් යුක්තවම ධර්මශ්‍රවනය කරන්න කියලා. ඒ ප්‍රාර්ථනාව මුදුන් පත් කරගැනීම වෙනුවෙන් අපි ධර්මශ්‍රවණය කරමු. පින්නතුනි අද මේ උතුම් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන අචින්තේය කියන සූත්‍ර දේශනාව යම් කරුණක් ගැන හිතලා ඉවරයක් කරන්න බැරිද එවන් කරුණු හතරක් පිළිබඳව හැදිලිරපු සූත්‍ර දේශනාව විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ නිමක් නැති බුද්ධ ගුණය යම් තරමකට සාකච්ඡා කෙරෙන මේ සූත්‍ර දේශනාවෙන් බුදුගුණවල අනන්ත බව කොපමනද කියන කාරණාවට අපිට කරුණු බොහෝම ස්වල්පයක් තේරුම් ගණ්ඩ අවස්ථාව තියෙන ඒ පදනම් කරගන බුදුගුණ භාවනාව භාවනාව වඩන් කැමති කෙනෙක් ඉන්නවනන් ඒ පිරිසට ඉතාම උසස් ප්‍රයෝජනයක් ලබන්ඩ පුළුවන්. මකද මේ භාවනාව වඩනකොට බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි කියල කියන්නඩ අපි පුරුදු වෙලාඉන්නවා. නමුත් බුදුගුණ අනන්තයි කියල කියන්නේ වචන මාත්‍රයකට විතරයි අපි එහෙම සඳහන් කලා කියලා බුද්ධ ගුණය අපේ හිතේ වැඩෙන බවක් නෑ. එමන බුදුගුණ අනන්තයි කියල කියහම බුදුගුණ අනන්ත වෙන්න කොහොමද අනන්ත වනේ කොහොමද කියන කාරණාව තේරුම්ගණ්ඩ පුළහංකම තිබුණොත් ඒ ඔස්සේ සිත මෙහෙයවන්ඩ පුළුහන්නම් තමයි ඒ නිමක් නැති ගුණේ තුළ අපේ හිත වැඩෙන්ඩ පටන්ගන්න. එ එවන් කාරණාවක් සම්පූර්ණ කරන ශ්‍රද්ධහාවන්තයන්ටත් මේ සූත්‍රයේ බොහෝම උපකාරයි. අනිත් සියලු දෙනාටමත් තමන්ගේ සැදැහැස් සිත භාගතුන් වහස කෙරෙහි පුබුදවා ගණ්ඩ මේ සූත්‍රයේ බොහෝම උපකාරයි. අපි සූත්‍රයෙන් කරනු ටික සාකච්ඡා කරමු මුළු සූත්‍රයම අපිට එක දේශනාවකින් නිමා කරන්න බැරිවෙයි. එනිසා දේශනා කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එහි පළවෙනිම දේශනාව තමයි මේ පින්නතුන් විසින් සිදුකරවන්ඩ මේ දායකත්වය ලබල දෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කර්ඩ යෙදුනා චත්තාරි මාන්‍ය භික්කවේ අකින්චෙයා චින්තේ තබ්බා මහනින. නොසිටිය යුතු අකින්තය ධර්ම හතරක් බේලෝකි තියෙනවා. යානයේ කින්තේෙන්තුූ උම්මාදස්ස විඝාතස්ස භාගියස්ස. යම් කාරණාවක් හිතද්දි හිත උමතු බවට පත්වෙනවද සිහි විකල් බවට පත්වෙනවද. හිතට මහත් වූ වෙහෙසක් දැනෙනවාද අං එවැනි කරුණු හතරක් ලෝකි තියෙනවා. මේ මුල් පැහැදිලි කරපු කාරණාවම තමයි මේ නැවත පැහැදිලි කරන්නේ. යම් කරුණක් ගැන හිතනකොට හිත උමතු භාවයට පත්වෙනවද. එවගේම සිහිය විකල් වෙනවද හිතට මහත් වූ වෙහෙසක් දෙනෙනවද එහෙම කරුණු හතරක් කිය දේශනා කරනවා කතමාන චත්තාරි මහනිණි මොනවදේ කරුණු හතර භාගිත වහස නැවත දේශනා කරනවා බුද්ධානාන භික්්‍යවේ බුද්ධ විෂය අචන්තයෝ න්චින්තේත මහ ඒ කරුණු හතර පලවිනි එක තමයි මේ බුද්ධ විෂය කියලා කියන්නේ කෙනෙකුට කවදාවත් හිතල ඉවර කරන්න බෑ. ඒ කාරණාව පිනතුන අපි බොහෝතැංගලික් අහලා ඉගෙනගෙන තියෙනවා. එක ගාතාරත්නයක් සිෙහිපත් කළා බුද්ධෝපි බුද්දස්ස බනෙයිය වන්න කප්පම්පිචේ අන්්‍ය මභා සමානු කීයේත කප්පුූ චිරදීග මන්තෙරී. වන්න ඕන කීයේත තතාගතස්ස. බුද්ධෝපි බුද්දස්ස බනෙය වන්න. බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය තවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින්. කපපම්පිචේ අන්්‍ය මබහා සමානු මහා කල්පයක් පුරාවට එක දිගටම දේශනා කළුත්. කීයේත කප්පු ්චිර දීග මන්තරයේ වන්න ඕන කීයේත තතාගතස්ස ඒ බුදුරජාණන් වහන්සේට මේ බුදුගුණේ එක දිගට වර්ණනා කරනකොට මහා කල්පේ ඉවරවෙනහෝ මහා කල්පය ඉවරවුණ නිසා ඉතුරු බුදුගුණ ටික දේශනා කරන්ඩ කාලයක් නැතුවෙන මහා කල්පයේ ඉවරවෙන තුරු දේශනා කළත් ලොවතුරා බුදු කෙනෙකුට තමන් වහන්සේ ගිශ්්‍රී මකයෙන් අනික් බුදුරජාණන් වහන්සේගේ ගුණය වරණා කරලා ඉවර කරන්න හැකියාවක් නැතුවය නවා. එහනම් එවන් වූ ගුණය ගැන කොයි විදිහට හිතන්ඩද කොහොම කල්පනා කරන්නද පිඳතුනි ඒකාරණාව අපි හිතන්ඩ ගිය ඒකයි සඳහන්කලේ හි උමතු භාවයට පත්වෙනවා කියලා හිත වෙහෙසට පත්වෙනවා කියලා මොකද භාගිතුන් වුහසේගේ දේශනාවත් සමහර වෙලාවට හරීම වේගවත් එතකොට මේ දීර්ග බුද්ධ ගුණය පැහැදිලි කරනකොටඒ වේගවත් දේශනා විලාසයේ භාගිතු නොහසියෝදාගනිී ඉතා වේගවත් කියල කීවේ සඳහන් කරනවා සාමාන්‍ය පුද්ගලේ. එක අකුරක් කියනකොට නැත්තන් එක වචනයක් කියනකොට අග්‍ර උපස්ථාවක ආනන්දයන් වහන්සේ අකුරු අටක් කියනවා කියලා අපි අයන්න කියනකොට ආනන්දයන් වහන්සේ අයන්න අටපාරක් කියනවා ආනන්දයන් වහන්සේ එක පාරක් අයන්න කියනකොට සැරියුත් මහරහතන් වහන්සේ ඒ අකුර අටපාරක් කියනවා සැරියුත් මහරහතන් වහසේ එකපාරක් අයන්න කියනකොට බුදුරජාණන් වහන්සේ අටපාරක් අයන්න කියනවා එතකොට සාමාන්‍යි පුද්ගිලයක් එකපාරක් කියනකට ආනන්දයන් වහසේ අටපාරක් කියනවා ආනන්දයන් වහස අටපාරක් කියනකොට සාරිපුද්තයන් වහස අටපාරක් කියනවා සැරියුත් මහරහතන් වහස එකපාරක් කියනකොට භාගිතුන් වහසේ අටපාර කියන එමන ආනන්දයන් වහන්සේ එකපාරක් කියනකට සාරිපපුත්්‍යයන් වහන්සේ අටපාරක් කියනකට අටවරක් අට හැටහතරයි. එන භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහසේ එක පාරක් කියනකොට අටපාරක් අයන්න කියහම හැටහතර වරක් අට පන්සිය දොළහක් වෙනවා. දෙන අපි එක වචනයක් පිටකරනකොට පෘතජ්‍යන පුද්ලය හැටියට. භාගිතුන් වහන්සේ ශ්‍රීමකයෙන් වචන පන්සිය දොළහක් පිටවෙනවා. ඒතරං වේකවත්වාග විලාසයකින් දේශනා කළ මහා කල්පයක් ගෙවිලෑනෝ බුද්ධගුණේ දේශනා කරලා නිමා කරන්න බැරූයනෝ. එනක් මේ අනන්තයි, අසම සමයි, අසීමාන්තිකයි, ප්‍රමාණ කළ නොහැකි කියන කාරණාවවත්. අපිට තේරුම්ගන්්ඩ බැරුවනෝ ඒකයි මේ සඳහන් කරලා තියන්නේ බුද්ධ විෂය සිතය යුතු නෑ කියල මෙතන සඳහන් කරනවා ඒම සඳහන් කළේ ඒ බුද්ධ විෂය අපි දැනගණ්ඩ එපා කියයනකද බුදුගුණ භාවනාව වඩන්ඩ එපාකයනකද ඒක නෙමෙයි සඳහන් කරන්නේ අපිට හිතල ඉවර කරන්න බෑ කියන කාරණාවයි මේ කියල තියන්නේ ඒ පිනිතුනි සඳහන් කළා ජායිස්ස භික්කවේ දිහාන විෂියෝ අපට හිතල ඉවර කරන්න බැරි දෙවනි කාරණාව දිහාන තියෙන පුද්ගලයාගේ දිහාන විෂය මේ ධ්‍යානයේ තුළ හැසිරෙන කෙනා ඒ දිහානයේ තුළින් කටයුතු කරන්නේ කොහොමද ඒ කරන කාරණා අපිට පුදුම සහකතයි ඒක උනේ කොහොමද කියන එක කොහොමත් තේරෙන්නේ. සමහරවෙලාවට සිදුරක් දොරක් නැතුව බිත්තියක් අතරින් ගමන් කරනු ගහක් අතරින් ගමන් කරනු. විශාල ගල් පරුවතයක් හරහා ගමන් කරනු. මහපොළොව කමිදිලා සාගරයන් මතුවයනවා. සාගරයෙන් ගිරිලා මහපොළොවින් වතුයනවා. සහර වෙලාවට මහා මෙර සිදුරු කරගෙන තෞතිසාාව දක්වා ගමන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාරය දක්වල තෞතිසාාවට වැඩම කළා මහා ප්‍රාතිහාරය දකිින්ඩ එකතුවෙච්ච පිරිස යොදුන් තිස් හයක් විතර ප්‍රමාණී සම්පූර්ණ වට ප්‍රමාණය පෙතිරි ලහි කෝටි ප්‍රකෝටි ගාන පිරිස. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරයෙන් පස්සේ දකිට ලැබුණනේ හිරු නැති අහසක් වගේ සඳු නැති අහසක් වගේ භාග්‍යතුන් වහන්සේ නොදකින නිසා අන්දකාරයි කෙළ හිතුුණ. භාගිතුන් වහන්සේගේ බුද්ධ රශ්මියය විහිදෙනකොට හිරු දහසක් පෑව් වගේ ලියයි කරකය. ඒ තරන් මහා ආලෝකයක් හදිසියේ අතුරු දහන් වුණහම අපිට දකිින්ඩ තියෙන සාමාන්‍ය සූර්යා පෙනුනත් ලෝකෙ අඳුරුී වගේදැනන. එතින් මිනිස්සුන්ට මහා අඳුරක් දෙනෙනවා. නමුත් භාගිතන් වහසේ කොහෙ වැඩියද. මුගල මහරහතන් වහන්සේෙන් අහපු හම මුගල මහරහතන් වහන්ස කල්පනා කළා තවත් කෙනෙකුගේ ගුණය ඉස්මතු කරන්ඩෝඩේ. ඒේනිසා උත්තර දෙන්නේ නැතුව සඳහන් කලා අනුරුද්්‍යයන් වහන්සේග අහඬ කියලා. අනුරුද්දධ මහරහතන් වහන්සේළඟට ගිහිල මිනිසු ඇහුවා ස්වාමීණි භාගිතුන් වහන්සේ කොහෙද වැඩිය කියලා. උන්වහන්සේ සඳහන් කළා අපේ බුදුරජාණන් වහන්සේ හත්වනි වස්කාලෙ ගත කිරීම සඳහා ප්‍රාතිහාරයෙන් පස්සේ තෞතිසාට වැඩිය කිය. නැ මිනිස්සු කවදහරි බුදුරජාණන් වහන්ේ ආපහු දැකළමයි යන්න කෙල හිතවා. ඒ නිසා මේ මිනිස්සු ඇතිෙන්ටම වෙලායින්නවා. එතින් පිනතන ඒකාරණාවත් කිතාම ආශ්චරය කරුණක් තවත් දීර්ගව පැහැදිලි කරන්ඩා අවශ්‍යය පස්කාලෙන එළඹෙන්ඩෙන්නේ එනම් ඒ කාලි ඉන්දියාවට පුදුම විදිහට වහිනවා. ඒකනනි භාගිතන වහස වස්කාලේ අනුදැනවදාලි නමුත් මේ කෝටි ගානක් මිනිස්සුන්ට. කවරුවත් ගෙවල් හැදුවද නමුත් සඳහන් කරනවා මුළු දඹදිවට එක්ක විදිහට වහිනෝ. නමුත් මේ මිනිස්සු පැතිරිලා ඉන්න යොදුන් ගානක් භූමි භාගයට එක වැහි බින්දුවක් වෙටෙන්නේ කියලා. සයි භාග්‍යතුන් වහස වෙනුවෙන් බලාගෙනන්නේ. චූලානාත පෙන්ටික සිටිතුමා මේ කෝටි ගානටම කණ්ඩ දෙනවා. කෑම දෙනවා බීම දෙනවා ඇඳුම් පැළඳුම් දෙනවා බේත්හෙත් දෙනවා අවශ්‍ය සියලුම දේවල් දෙෙනවා. නමුත් චූලානාත පින්ඩික සිටතුමා කියලාෙනෙ අි බෝගී සිටුවරුන්ගෙන් කෙනෙක් නෙමෙයි. එන සිටිතුමාට කොහෙන්ද මිචර ධනය සඳහන් කරනවා සිටිතුමාගාව තියෙන මුලු දනස්කන්දය මේ මිනිස්සුන්ට එකවේලක් කණඩ දෙන්න පුළුවන්. එන එකවේලක් දෙනකොට ගබඩා ටික ඔක්කොම හිස්සෙනවා. නමුත් බුද්ානු වහව බලය. පහුවද කෑම වේල දෙන්ඩ යනකොට සියලු ගබඩාවල් ආපහු දෙවියෝ විසින් පුරෝලා තියෙනවා. නමු අපි සඳහන් කරන්න හැදවේ දැන් මේ මිනිස්සු භාගිතු වහසි වඩිනකම්ම බලාගෙන ඉන්නවනි. එක දවසක් මහමුගලන් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ල සඳහන් කරනව ස්වාමීණී. අපි දැන් දවස් අසූතුනක් එක දිගට බලාගනිඉන්නව භාගිත වොහස දකිින්. කොච්චර කල්ලේයිද වටින්න කියලා. මහම්ගලන් මහරහතන් වහස්සේ මහපොලෝට කි මිදිල. මහපෘතුවිය යටින්ගෙහිෙල්ල සාගරයේ මැදිින් මත වුණ. ඉන්ද්‍රනීල මානිික්කයක් වගේ සාගරේ නිල්පාට ජලතලේ මතවුන් වහසේ සියරු දෙනාට පිෙනී හිටලා අධිෂ්ඨානයක් කළා තෞතිසාාවදක්වා මම මහමෙර සිදුරු කරගෙන යනවා සකල ලෝක වාසීන්ටයේ බවපේෙන්ටෝන කියලා. නැවත සාගරයේ කමිදිලා යදු අසූ හාරදාහක් මහමෙරේ. මුලට ගිහිල්ල එතන ඉඳලා තෞතිසාාවදක්වා මහමේරු පරෝතය ඇත්තුලෙන් වඩිනවා. විශේෂයෙන් සඳහන් කරනවා සතර මහා දිවයින වාසීන්ටම පේනවා මහමේරු පරවතය සිදුරු කරගෙන වඩින එකඒ එක විදිහෙට එකක දිවයිනට පේනවා. ඉන්ද්‍රනීල මානනික්කයක් ගමන් කරන වගේ රක්තවර්ණ මානිිකයක් ගමන් කරන වගේ ස්පටික මානික්කයක් ගමන් කරන වගේ එතකොට මේ ධ්‍යානවන්තයකුගේ ශක්තිය එහෙම ගමන් කරලා තෞතිසාාව මුදුනේ තෞතිසාාව තියනෙ මහමෙර මුදනේ යෙද නසූහතරදාහක් උසින් තියෙන්නේ. පලවිින් දිවියල් ලෝක චාතුන් මහාරාජිකේ ලි හම්බවෙන තැන යොදුන් හතලිස් දෙදාහක් උඩින් තමයි තියෙන්නේෙ මනුසලෝකිට එතනන් දලා යුදුන් හතලිස් දෙදාහක් උඩින් තියෙන්නේෙ තවතිසාව එතනන් දල යුදුන් හතලිස් දෙදාහක් උඩින් යාම එහෙම යොදුන් හතලිස්් දෙදාහයෙන් හතලිස් දෙදදා හට තියෙන් එනම් මහමේරු පර්වතය මහපොළොවන් උඩට යොුදුන් අසූ හතරදාහක් තියෙනවා න්හසේ යුදුන්සූහරදහ කෙරවල කරන්නේ තවතිසාාවෙන්. භාගිතුන් වහන්සේගේ සිරිපතුල ස්පර්ෂි කරගෙන භාගිතුන් වහසේ ලඟික් මත්වෙනවා. දෙවියන්ට පවා පුදු මයි සක්කොලවල් දහදාහක දෙවියෝ රැස් වෙලා. එක ඉදිකටු සිදුරක් ඇතුළෙ දෙවිවරු හැටක් විතර ඉන්න වෙලාවී. මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟට වැඩී කෝමද කියලා. කාරණාව හගනින්වා මිසක් මේ මහා පරුවත රාජයා තුළින් කෙමිදිලා භාගිතුන් වහන්සේගේ සිරිපතුළ ළඟට උන්වහන්සේ වැඩු පෙහැටි අපිට තේරෙන්නේ තේරෙන්නේ නෑ. එනම් දිහාන ලාබීකුගේ දිහාන විෂය සාමාන්‍ය පුද්ගලියෙකුට කවදාවත් තේරුම්ගඩ තේරුම්ගණ්ඩ බෑ. මේ සඳහා කරුණු තව ඕන තරං සාකච්චා කරන්න තියෙනවා. ට පිතුන කම්මස්ස විපාකු න කම්ම විපාකූ බික්කවී අචින්තෙයෝ නච්චින්තේ තබ්බු. මේ කර්මයාගේ විපාකයේ කොහොමද කියන කාරණාවත් අපිට කවදාවත් තේරෙන්නේ නෑ. කුසල කර්මවේවා අකුසල කර්මවේවා. විපාක දෙන හැටි තේරෙත් නෑ. එනිසා යම් කර්මයක් සරුව සම්පූර්ණයෙන්ම වැටහෙනවනම්. ඒ වැටහෙන්නේ ලෞතුරා බදුරජාණන් වහන් සිටි විතරයි. අපි කරුම කරනවා නමුත් විපාක දෙෙන් හැටි තේරෙන්නේ. මේ සත්ත්වයා මේ කළ කුසල කර්මය කොයි තරන් කාලෙකට ඔහුට විපාක දෙනවාද. යම් සත්වයෙක් සිදුකළ මේ අකුසල කර්මය කොතරම් කාලයකට ඔහුට විපාක දෙනවාද. මේ දෙකම හරියටම දන්නේ. රජ ව සැරියුත් මහරහතන් වහන්සේටවත් වැටහෙන්නේ නෑ. හේතු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ පාරමිතා පුරන්නේ මහාකල් පාසංකේයකුත් ලක්ෂේකයි. එහ ආපහු බැලවුත් උන්වහන්සේට ආපහු බලන්ඩ පුළුවන් වෙන්නෙත් තමන් වහන්සේගේ පාරමිතා කාලයේ විතරයි. අසූමහා ශ්‍රාවකයන් වහන්සේ මක් පාරමිතා පිරුවේ. ලක් ආපහු බැලුවොත් බලන්ඩ පුළහං වෙන්නේ තමන් වහන්සේ පාරමිතා පුරපුු කාලය කාලය විතරයි. නමුත් ලොතුරා බුදුරජාණන් වහන්සේ කොයි තරං කාලයක් ආපහු බලනවාද. ඒ කාරණාව මේ ලෝකෙ වෙන කාටවත් තේරෙන්නේ නෑ. කොයිතරං අතීතයේ බැලුවත් මහාකල්ප අසංකය අප්‍රමාණ තරන් අතේ බැලුවත්. ඒ කාරණාව මේ දැන් තමන් වහන්සේගේ දෑස ඉදිරිපිට සිද වුණ දෙයක් වගේ සියලුම කාරණා පැහැදිලි කරඩ බුදුරජාණන් වහන්සේට පුළුවන්. පිනතින සමහර කුසල කර්ම තියෙනවා. මහා කල්ප ගනන් විපාක දෙනවා. බුද්ධාන්තර ගණන් විපාක දෙනවා. නමුත් එහෙම විපාක දෙන අකුසල කර්ම ගැන සඳහන් කරලානෑ. ඒකත් මේ ලෝකෙ පුදුමයක් මනුස්ස ලෝකෙ ජීවත්වෙන කෙනෙක් කරන බලවත්මා කුසල කර්මය ආනන්තරී කර්මය කොච්චර කාලයක් විපාග දෙනවා කළ සඳහන් කලාද අන්තර්කල්ප එකයි අවිීචයට ගියොත් ආනන්තරය කර්මයක් කළොත් අවිීචයට යනවමයි අන්තර්කල්පයක් විපාග දෙන. එක අන්තර්කල්පයක් කියල කියන්නේ මහාකල්පයේ දෙසිය පනස්සායින් එක. මහාකල්පයක් ඇතුළේ අන්තර්කල්ප තියනවා දෙසිිය පනස්සායි. ඒ දෙස පනසයින් එකක් තමයි ආනන් තරිය කරමයේ පාක දෙන්නේ. නමුත් පින්නතුනී බුදුරජාණන් වහන්සේ නමකගේ සුගන්ද කුටියේ. සුවඳ දුමින් සුවදවත් කරුපය එක සැතිේ. මහාකල්ප තිස්දාහක් සුගතියේ ඉපදිච්ච බෞධර්මය සඳහන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේට සමන් මල් පූජා කළය සුමන මාලාකාරයා අනාගතයේ අති දීර්ඝ කාලයක් මහාකල්ප ලක්‍ෂයකට තරංආසන්න කාලය සුගතියමු පත්තිය ලැබනො අවසා. බුද්ධත්ව යත් ලබනවාෝ. එකොට ආනන්තරීයේ කර්මයයි සමන්මල් මිටි අටක පූජාවයි කුසල කරුමය මොනතරං මහත් වෙනවද අකුසල කරමයට වඩා අන්න ඒ නිසාම තමයි අපිට කෙනෙකුට පින් අනුමෝදන් කරන්න බුළුහන්. නමුත් ධර්මය කොතනවත් කියල නෑ පවත් අනුමෝදන් කරන්න පුළුවන් කියලා. පව් දෙෙන්ඩ බෑ නමුත් පින් දෙන්න පුළුවන්. එහනම් පව ඒ තරම් ඒ තරම්ම ශක්තිමත් නෑ පින ඉතාම බලව. නමුත් කෙනෙක් හරියට පින්කමක් කරහම එක කොයි තරං කාලයක් ඒ පුද්ගලයාට සැප විපාක පිණිස පවතිනවද කියන එක හරියට මදන්නේ බුදුරජාණන් වහස විතරයි. ඒ කියඩ වෙන කිසි කෙනෙක් ලෝක න. අකුසල කර්මයක් ඒ මම තමයි. අකුසල කර්මය විපාක දෙන්නේ අන්තර්කල්පයයිඉනන් මහාම අකුසලයේ ඒ රහතන් වහන්සේලාටත් කියන්න පුළුවන්. නමුත් කුසල කර්මය ඊට වඩා ඉතාම බලවත්. ඒ නිසා මේ කර්ම විෂය හරියට දන්නව නම් ඒත් භාගිතන් වහන්සේ මයි. ඒ පිති ලෝක විෂය අතය ලෝකය පිළිබඳ. ලෝකවිෂයේ අචින්තයයි කියල කියහම කොහොමද ලෝක විෂය අචින්තය වෙන්නේ කියන කකාරණාව මේ කරුණටිගේ පැහැදිලි ගැරීමයි මෙතියෙන්නේ. ඊට වඩා ගැඹුරට තව ඉදිරියට සාකච්ඡා කරන්න පරුවන්. මෙතන සඳහන් කළා ජීවිත කාලිං බුදුරජාණන් වහන්සේගේ ගුණය අල්ප මාත්‍රයක්වත් අපට දැනගණ්ඩ පුළුහංකමක් ලැබෙන්ඩි නැෑ. බුදුරජාණන් වහන්සේගේ විශේෂේෂතය සීමාව සීමාවක් නෑ එ විශෂේෂත්‍රයේ සීමාවක් නෑ. අං ඒ නිසාම අපි බුදුරජාණන් වහන්සේ සබ්බ්්‍යු කෙළන. සබ්බං්නූ එවගේීම අපි නතර අහන වචනය සර්ර්ුවඥ්ඥ කෙළ කියන. ඒ භාගතන් වොහසගේ විශේෂස්ත්‍රී සීමාවක් නිමාවක් නැහැ. ලෝක විෂය කොච්චරද භාගිතුන් වොහසේගේ දැනුමත් තිච්චලයි. භාගිතුන් වහසගේ අවබෝධය කොපමනද විශ්වය එපමණයි ඒ කාරණාව සෙහිපත් කළා තාවතකං චිත්තන් යාවතකං යෙයියා. කාරණාව මේක මනාව පැහැදිලි වෙනවා පිනතින සඳහන් කරනවා තවත් විදිහකට මේ කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේ නමකගේ ආඥා ශේෂ්ත්‍රය බුදු කෙනෙකුගේ ආග්ඥාව පවතිනව කෝටි ලක්ෂයක් සක්වලි තව විදිහකට කිව්වොත් බුදුරජාණන් වහන්සේ යම් වචනයක් දේශනා කරහම් කෝටි ලක්සයක් සක්වලක සත්‍යයෝ භාග්‍යතුන් වහන්සේගේ වශනහිට කීකරුෙන්ටුවනේ ඒ විශේෂ අධිෂ්ඨානයක් නැතුව දේශනා කළ එතකොට කෝටි ලක්සයක් සක්වල කියල කියහම් එක සක්වලක තියෙනවා අලෝක තිස් එක බ්‍රහ්මලෝක තියෙනවා විස්සක් රූප සහ අරූප වශයෙන් දිවිය ලෝක තියෙනවා හයක් අපායවල් තියෙනවා සතරපාය හැටියට හතර එතකොට තිහයි මනුස්ස ලෝක තියෙනවා එක. එතකොට තිස් එකයි. මේ ලෝක තල තිස් එකට කියනවා එක සක්වලක් කියලා. මේ එක සක්වලකට එක ඉරක් පායනවා එක හඳක් පායනවා. එතකොට භාගිතුන් වහන්සේගේ ආග්ඥා ශේෂත්‍රයේ ඇතුළේ. සක්කොලවල් කෝටි ලක්සයක් නං ඒ ආගඥාශේෂත්‍රය ඇතුළේ මනුස්සලෝක කෝටි ලක්සයක් තියෙනවා. දිවියලෝක එකක් කෝටි ලක්සේ බැගින් කෝටි ලක්සේව්වා හයක් තියෙනවා බ්‍රහ්මලෝක කෝටි ලක්ස විශ්සක් තියෙනවා ඉරවල් කෝටි ලක්සයක් පායනවා හඳවල් කෝටි ලක්සයක් පා. අපි සමහර වෙලාවට එහිතනවා බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයවූ මේලෝකෙ විතරක් ඉන්නවා කියලා ඇයි මනුස්සලෝක කෝටි ලක්සයක් මේආඥා ශේෂත්‍රය ඇතුළි තියෙනවනන් භාගිතුන් වහසගේ ශ්‍රාවකවේ හැමතැම ඉන්නවා අපි විතරක් නෙවෙයි භාගිතුන් වහසගේ ශ්‍රාවකි ඒ තරන් මහා ශ්‍රාවක පිරිසක් ඉන්නේ ශාස්තෘන් වහන්සේ නමක් ඉන්නවනන් ඒ ලෝවතුරාම් බුදුරජාණන් වහන්සේ තමයි නමුත් ඒ ආගඥා ශේෂත්‍රයෙන් එතනින් එහාටත් ආග්ඥාව පතුරුවන්ට පුළහන් නමුත් සාමාන්‍ය ආග්ඥාශේෂත්‍රයේ කෝටි ලක්ෂයක් සක්වල නමුත් පිටතුන ආගඥා ශේෂත්‍රයේ කෝටි ලක්ෂයයි නමුත් භාගිතුන් වහසේගේ අවබෝධය ඥානශේෂතය මේ කෝටි ලක්ෂයෙන් එහාට ඕන තරම් පැතිරෙනවා ඒකාරණාව පැහැදිලි කරනවා මේ මුළු කෝටි ලක්ෂයක් සක්වලම, යටින් අවිීචීය ඉදලා උඩින් බවාග්‍රේ දක්වා. සම්පූර්ණෙන්ම අබවලින් පුරෝණෝ. මේ උදාහරණයවත් අපිට තේරෙනෑ. කෝටි ලක්සයක් සක්වලම අබවලින් පුරෝණවා යටින් අවිීචයඉදලා උඩින් බවාග්‍රේ දක්වා. කතා කරලා තියෙන්නේ පොලෝතලය මත ඉඳල කියලා නෙමෙයි යටින් අවවිචීහිදල කියලා. ෝටි ලක්ෂයක් සක්වලින් එලියට කෙනෙක් ගිහිල්ලා මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන අබ අරගෙන නැගෙනහිර පැත්තට යනවා එතකොට එයාට හම්බෙන තව තව සක්වලවල් ඒ හම්බෙන සක්වලකට එක අබෑටයක් දානෝ නැගෙනහිර පැත්තට හම්බෙන හැම සක්වලකටම අබෑටේ අබෑටේ අබෑට ගනි ධර්ගෙනයන. මේ කෝටි ලක්ෂයක් සක්වලයේ පුරෝවලා තියෙන අබ ඇටයක්කොත් නැතුූ ඉවරවෙනවා. නමුත් නැගෙනහිර පැත්තට යනකොට හම්බෙන සක්වලවල් වල ඉවරයක් නැහැ. එන පිනතිනි විශ්වය මොනතරන් අනන්තද. කෝටි ලක්ෂයක් සක්වලක පුරුවපු අබ නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් වලටම එකා බෑටේ ගානි දාලා ඉරවෙලා තියෙන්. එතකට හාත් පස කොහොම වෙයිදතාව බටහිරට කොහොමද උතුරට කොහොමද සීමාවක් නෑ නමුත් මේ සීමාවක් නැති සක්වලවල්වල යම් කාරණාවක් බුදුරජාණන් වහන්සේගෙන් යැහුවොත් අහල ඉවර වෙනකොට ඒ සම්බන්ධ උත්තරයෙත් භාගිතුනවාසි ලබල දෙනවා දැ නැගැ හිර පත්තෙ තිනක්වලවල් නිවරුණේ නෑනේ. කොච්ර දාණ්ඩවයිද ැගැහිට ඉවරවෙෙන්ඩ. එ කොච්චරක් දුරගමන් කළත්. කවදාහරි කෙරවලක් හම්බවෙයිද. බුදුරජාණන් වහසේගේ ඥාන ශේෂත්‍රයේ එපමනයි කලකින්. ඉතින් කවදක් කොහෙෙන් ඉවරවෙයිද දන්නේ භාගිතුන් වහසගේ ඥාන ශේෂස්ත්‍රේපමනයි. විශ්වය යම්තරක්ද යම්තරමක්ද භාගිතුන් වහසගේ ඥානයේ එපමනයි. භාගිතුන් වහන්සේගේ ඥානය යම් පමණක්ද මේ විශ්වයේ පමණයි කළ සඳහන් කරන්නේ. ආග්ඥාශේස්ත්‍රයේ කෝටි ලක්ෂයයි ඥානශේෂත්‍රයේ සීමාවක් නැහැ. දෙනන් මේ ලෝක විෂය පිළිබඳව තියෙන දැනුබ. කොපමණද කියන කාරණාව සීමාවක් නැති බව සඳහන් කරන්ඩයි, මේ උදාහරණ කීපය මේ විදිහට ගෙනැහැර දක්වේ. එ භාගිතුන් වහසේගේ සරුවග්ඥතා ඥානය නිමක් නැති මායිමක් නැති මහාඥානශක්තිය. ඒ ඥානශක්තිීය කොහොම ලබන්්ඩ ඇද්ද. මේ ඥානශක්තිය ලබන්ඩ මොනක් කරන්ඩ ඇත්ද මොන මොන විදිහහි පින්කන් කරන්න ඇද්ද. පිනතින එක තැනක සඳහන් කරනවා සාරිපපුත්යෙන්න් වහසේගේ ප්‍රඥාව ගෙනේ? සාරිපපුතයන් වහන්සේගේ ප්‍රඥාවට උපමා භාගිතුන් වහන්සේ දේශනා කරපුත් තැන් අපේ පිඩතුන් ධර්මයෙන් අහලා ඇති මුණගැහිලේති. අපි හැමෝම දන්න කාරණාවක් සාරිපුත්තයන් වහන්සේට මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැහිබින්දු ගාන කොච්චරද කිය කියන්න පුළුවහන්කිලා. ඒක කියඩ පුළුහංකම තිබුණේ සාරිපපුත්්‍යයන් වහන්සේ වෙන්ඩ කලින්. උපතිස්ස කියන තරුණයාටත් ඒක කියඩ පුළුවන් උපතිස්සරත් පුළුවන්. ඉපදනකොට අරගනාපු ප්‍රඥාව පිනතින භාගිතන් වහන්සේ එක ප්‍රශ්නයක් අහපුවෙලාව. ඒ අහන්නේ සර්වඥන් වහන්සේලාට විශය වෙන ප්‍රශ්නයක්. ඒකට උත්තර දෙන්න බෑ අග්‍රෂාව කයන් වහන්ේට ම දර ලොවතු රා බුදුවරුට පිතුර දන්න පුළුවන් ප්‍රශ්නය එක. ප්‍රශ්න මාලාව කැහව බාගිත වහන්සේ එදනි දෙහනවා සාමාන්‍ය ප්‍රතජ්්‍යන මිනිස්සුන්ට උත්තර දෙන්න පුළුවහන් ප්‍රශ්නයක් අහනෝ. මේ ප්‍රශ්න ටික අහන්්‍යම සාරිපපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව පෙන්නට සංකස්ස පුරේට තවතිසාවිදල වැඩපුවෙලාව ඉතින් ප්‍රතජ්ජන මිනිස්සුන්ට විෂේවෙන ප්‍රශ්නයේ ආපුහම් ප්‍රථජන මිනිස්සුඋත්තර දුන්න. ඊළඟට සෝවාන් වහන්සේලාට විශේවෙන ප්‍රශ්නයක් ඇැහ්වා ප්‍රතජ්‍යාන මිනිස්සුන්ට ඒකට උත්තර දෙෙන්ඩ බෑ ඒ මිනිස්සු නිශ්බ්ද වුනා සෝවාන් වහන්සල උත්තර දුන්න. ඊළඟට සකදාගාමීන් වහන්සේලට විශේවෙන ප්‍රශ්නයක් අහපු හම සෝවාන් වහන්සේල නි්ශබ්ද වුණා උන්වහන්සලට උත්තර දෙන්න බේ. ඊළඟට අනාගාමින් වහන්සේලාට විෂේවෙන ප්‍රශ්නයක් අහපු හම සකධාමන් වහසට උත්තර දෙදබ. මහරහතන් වහන්සේලට විශෂය වෙන ප්‍රශ්නයක්ක හ්පු හම අනාගාමින් වහන්සලට උත්තර දෙන්න බෑ. ත්‍රවිද්‍යා ප්‍රාප්්‍ර මහරහතන් වහන්සේලාට විශෂය වෙන ප්‍රශ්නයක්ක හපු හම සාමාන නිරහතන් වහසලට උත්තර දෙන්න බෑ. අෂ්ට විද්‍යා ප්‍රාප්, මහරහතන් වහන්සේලාට. විෂේ වෙන ප්‍රශ්නයක් හපු හම අනිකරාහතන් වහසලට උත්තර දෙන්න බ. අග්‍රශ්්‍රාවකයන් වහන්සේලාට විෂේවෙන ප්‍රශ්නයක් අහපු හම මේ අනිත් අභිඥ්ඥා ප්‍රාප්ත මහරහතන් වහන්සේලාටත් උත්තර දෙෙන්ද බෑ නමුත් සාරිපපුත්ත මොගල්ලෑණයන් වහන්සේල දෙනම උත්තර දෙනවා. ඒළඟට පන්නතින භාගිතුන් වහසේ නැවත ප්‍රශ්නයක් අහනෝ. ඒ ප්‍රශ්නය සැරියුත් මහරහතන් වහන්සේට යි විශේවයන්නේ. ඒ ප්‍රශ්නය හපු හම මුගල හරහතන්හස නිශ්ද වෙනවා නමුත් සාහරිපුත්තියන් වහන්සේ. ඉතා සෙවුම් පෙහියකින් බොහොම කුඩා දන්ඩ ඇතන් උපමාව තියෙන්නේ උපමාව හැටියට අපි සරල වරගත්තුත් යි තාම සිවුම් පෙහියකින් කෙහෙල් පිත්තක් කපනාවගේ ප්‍රශ්නය හල වරුට උත්තරදී ලවරයි. ඊළඟට භාගිතන් වහසේ සරෝජඥන් වහන්සේලාට විශය වෙන ප්‍රශ්නයක් ආපු හම. සාරිබුදතයන් වහසේ උත්තර දී ගඩ බෑ. තමන් වහන්සේගේ දහම් දැනුම. තමන් වහන්සේගේ ඥාන ශාගරයට බැහැලා තමන්ගේ දැනුමෙන් මේ ප්‍රශ්නයට උත්තර හොයන්ඩ උන් වහසේ හැම්ම පැත්තටම හිතනවා. තමන්ගේ දැනුම් සාගරයේ කලබරුනවාගේ මෙක උත්තරයක්ක් කොහෙඳදගඉන්න කියලා. නමුත් ඒක විශේ වෙන්නේෙ නෑ. ඒලා සඳහන් කරනවා ස්වාමීණී. මහා කල්පයක් පුරාවට වහින වැස්සක. මහ මුහුදට වෙහිබිින්දු කොච්චරක් වැටුුණද. කඳු සිකර මුදුනට වැහිබින්දු කොච්චරක් වැටුුණද. තැනිතලා මහ පොලෝට වෙහිබින්දු කොච්චරක් වැටුුණද. මෙ මහා කල්පයක් පුරා වැටුන වැස්සක වැහිබින්දු ගාන කියන්න පුළහන් කියල කීවට වෙනවෙනම කියන කඳු වූඩට කොච්චර වැටුනද මහ මුහදට කොච්චර වැටුන ද ගංගාවලට කොච්චර වැටුනද. ැනි තලාවටොච්චර රටුුණද කියලා වෙනම කියන්නත් පුළුවන් ඒ තරං හැකියාවක් තියෙනකොට මට මේක විෂය වෙන්නේ කියලා නමුත් බුදුරජාණන් වහන්සේ අකුරු හතරකින් සාරිපුතයන් වහන්සේට පුංචි උපකාරයක් කරනවා අකුරු හතරයි කියන්නේ පොඩි ඉංගීයක් දෙනවා වගේ පිනතිරි ඒ කාරණාව ඒ අකුරු හතරයෙන් සඳහන් කරපු ගමන් ඒ සරර්වගඥන් වහන්සේ විෂයවුණ ප්‍රශ්නය එක දිගට විසඳවා කියලා කියන්නේ ඒ තරන් මහා ප්‍රඥාවක් තිබුණා ඒ ප්‍රඥ්ඥාව මොනව නිසාද කියල ප්‍රශ්නයක් අහනෝ මේ සා ප්‍රඥාවක් ලැබුවේ සසර මොනෝ කරපු නිසාද මේ කාරණාව සඳහන් කරන තැන පැහැදිලි කරන්නේ ධර්මයේ ලියන්ඩ මෙ තල්කොල සහ පංහිදක් දන් දීල තියනවා කියලා. දහම් ධර්මය අකුරු කරන්ඩ තල්කොල ටිකක් සහ පංහිදක් දීල තියනවා. ඒකෙෙන් තමයි මේ මහා ප්‍රඥාව ලැබයි කියලා. ඇති පිනති න එහෙමනම් බණ අහනව කියනෙක. කෙනෙකුට දරුමේ අහන්ඩ සලස්වනව කියන එක මේ කරුණුත් එක්ක අපි කරන පිංකමේ ආනිසංසයවත් හරියට කළොත් අපිට තේරෙන්නේ නෑ. ඒ ආනිසංසේ සංසාරි කොයි තරං කාලයක් අපිව සුවපත් කරයිද කියන කාරනාව අපිට නෑ හරියට කළුත්. ඒකයි සඳහන් කළේ අපි කරන මේ පංකමක ආනිසන්සේ පවා හරියට ම දන්නවාන ඒ කර්මය විෂය වෙන්නෙත් භාගිත වහසට විතරයි නමුත් අපිට හරියට කරන හැටි බුදුරජාණන් වහන්සේම කියල දුන්න එහෙම කරගත්තොත් විපාකයත් භාගිත වොහසම තමයි දන්නේ ශද්හවිෙන් ඒ ක්‍රියාවේ යෙදෙනක පමණයි අපිට කරන්නති හරියටම කරගත්තුත් පින්කමක් එක පින්කමක් හරියට කරගත්තත් සමහරලාට බුද්ධාන්තර ගනන් විපාක දෙවා ටම සඳහංකලේ මේ කාරණාව එවන් සුළු කරුණක් තුළ සාරිපුද්තයන් වහන්සේ ලබාගත්ත මහප්‍රඥ්ඥාව. සීීමාවක් නැති විශ්වධාතුූ පුරාම අවබෝධ ඥානයේ පතුරුවන්ලෙ සාරා සංකෙ කල්ප ලක්ෂයක් මුළුල්ලි පාරමිතා පුරණකොට මේ ඥාන සමුදාය වෙනුවෙන් කොයි තරංන් ව හසේ වෙහිසින්න ඇදද. මොන්න තරං පින්කං සම්පූර්ණ කරන්න ෙද. ඒ වෙනුවෙන් ආරයන් වහන්සේලා ළඟ කොයි තරන් දේව ලවබෝධ කරගණ්ඩ ඇත්ද. ලෝතුරා බුදුරජාණන් වහන්සේලා මුණගැහෙමින් උන්වහන්සේ ළඟ කොයි ආකාරයේ පූජාවල් කරඩ ඇ. පිනතුන ලෝක විෂයේ පිළිබඳව මෙතරං දැනු මක්තිබුණ කෙනෙක් ලෝකෙ හිටියනං ඒ තවත් සරවඥන් වහන්සේ නමක් විතර. ලෝකය විශ්වය කොපමනද භාගිතුන් වහසගේ ඥානයේ පමණයි. භාගිතුන් වහසගේ ඥානය කොපමනද විශ්ව ඒ පමණයි කියන කාරණාව හිතේ ශ්‍රද්ධාව උපදදුන්ව මිසක් අපට එතනගේ හට තේරෙන දෙයක් නෑ. ආංගේ කයි සඳහන් කළේ මෙන්න මේ කාරණා හතර පිළිබඳව. මේ ලෝක කෙනෙක් හිතන්ඩ ගියුත් උමතු තත්වයට පත්වෙනවා. හිත වෙහෙසට පත්කරවනු කියල සඳහන්කලේකයි. නැතුව අපට ඉගෙන ගණ්ඩෙපා කියන කාරණාව නෙවෙෙයි. එමනම් පිටතන ධර්ම දේශනාවට වංවිච්ච කාලයක් අපිට නිමා වෙලා තියෙන නිසා. අචින්තේය සූත්‍රය ආරම්භ කරමින් මූලික කාරණා හතර මෙන්න මේ කරුණු හතර ගැන්න නොසිතය යුතුයි කියන කාරණා හතර විතරයි අප. මේ දේශ අද සාකච්ඡා කරන්ටයද මුලින් සෙහිපත් කලා වගේ ඉදිරියට තියෙන කරුණු ටික ඉදිරියට දේශනාවක සාකච්ඡා කර්ඩ ඉතුරු කරමින් අපි අදට ධර්ම දේශනාව නිමා කරමු මේ උතුම් ධර්ම දේශනාව උතුම් සූත්‍ර දේශනාව තුළින් දේශනා කරන්ඩ අද දායකත්වය ලබල දෙන්නේ බත්තරමුල්ල පැ දේසිංහ මාවතයේ පදිංචි ඩීපා රොඩ්්‍රගු මහත්මිය ඇතුළු පව්ලි සියලු දෙනා විසින් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම මේ මහා කුසල කරමය හේතු වාසනාාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව නිදන ප්‍රාප්තියට පත්වන සෝමපාල කෝට්ටයාරච්චි අදරණීය පියාණන්ටත් සිරිවර්ධන ගුණසේකර සීයාටත්, සෝමාවත ගුණසේකර ආචියම්මාටත් දයා ගුණසේකර පුංචියම්මාටත් මෙයින් ලබාගත්ත උතුම් කුසල ධරමයන් අනුමෝදං වීවා කියල ප්‍රාර්ථනා කරනවා අමරා කෝට්ට යාරච්චි මෑණියන්ට නිරෝගී සුවය හා දීර්ගාවිෂ ලැබීවා පෞුලි සියලු දෙනාටම නිරෝගී සුවය දීර්ගාවිෂ ලැබේවා අසෙල්හා ගගුල් යන පුතාලාගේී උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා රත්නත්‍රී ආශිරුවාදයෙන් ශක්තිය ලැබේවා දේශකයන්නන් වහන්සේටත් උතුම් තුනරුවන්ගේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ලැබේවා කියලා අපටත් ආශිරවාද කරනවා එට අමතරව සහභාගී වූ සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක. ඉතාමත්ම කෙටි කාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් ආරය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේකු සල් හේතු වේවා බෞද්ධයා මාධ්්‍යජාලයේ නිර්මාත්‍රුවරව වැඩසිට අපවත් වී වදාලෙ දරනාාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සේටත්. අපි රැස්කරගත්ත සියලිමපුුණ්‍යෙ ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා ීපාරොඩිගු මහත්ම ඇතුළි පිරිස පුුණ්්‍යානුමෝදනා කරනවා පින් අනුමෝදං කළ සියරු දෙනාටම පින් අනුමෝදන් වීවා ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්්‍රී ආශිරුවාදෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය උදාාවේවා සියලු දෙනාටම නැවතවතාවක් ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර සත්‍ය ධර්මය අවබෝධ කරගන්ඩේ මේ පුුණි ධර්මයන් හේතුවාසනාවීවා කල ප්‍රර්ථන කරමු. ආකාසත් හාචබුම් මත්හා දේවානාගා මහිහිිකා උ්ඥන්තන් අනු මෝදිිවා්චිරංරක්කන් තුළෝක ශසනන් දේවෝ වස්සතුකාලේ නේ සස්්‍යියසම් පත්තිහෝතුච. तो භවතුළු කොචරාජ භවතු දමමිකු